පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවල පිහිටි මන්ත්‍රී නිල නිවාසය අද සවස බස්නාහිර දිශාව දකුණු අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ගේ සෝදිසි කිරීම වලට ලකුණා. ඒ සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක්ද ලබාගෙන තිබුණා. පොලිසිය පැවසුවේ රන්ජන් රාමනායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කිසියම් පුද්ගලයෙකු සමග කළ දුරකථන සංවාදයක අන්තර්ගත වූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම සෝදිසි කිරීම සිදු කරන බවයි. මේකේ තියෙන්නේ ඔබතුමා දැන් පුද්ගලෙක් දුරකථනයෙන් කතා කරන සංවාද වගේක් තියෙනවා. ඒක කියනවා ඔබතුමාත් එක්ක කතා ගන්න පොලිසිය පාර්ශ්වෙන් අය නිලධාරි වගේ ඔබතුමාට යම් ලේඛන ලබා දෙනවා. ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවල මන්ත්‍රී නිවස මෙලෙස සෝදිසි කිරීම් වලට ලක්ුණා. එම සෝදිසි කිරීම් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණා. වැඩි විදිය නැනවද? ගන්න එක චෙක් කරන්න ඕනේ නැත්ද? ඕනන්නේ සර් පත්තු තියාගන්න ඕනේ. අනේ බලපත්‍ර නැතුනද ඇතුළට ගන්න පුළුවන් නේ? පොලිසිය පැවසුවේ මෙම සෝදිසි කිරීම්වලදී බලපත්‍ර රහිත ගිනි අවියක් සහ ඊට භාවිත කරන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් සොයාගත් බවයි. එම ගිනි අවියට 2016 වසරෙන් පසු බලපත්‍ර ලබාගෙන නොතිබුණු බවද පොලිසිය සඳහන් කළා. බලපත්‍ර රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එහිදී අත්අඩංගුවට පත් වුණා. සන්තෝසයි මම නම් දුකින් නෙමෙයි යන්නේ. මොකද මේක පහුගිය ටිකේ අපි බලාපොරොත්තු හිටියා. ඉතින් කිසිම හිතේ දුකක් නැහැ. මම ජනතාවට කියන්නේ මම හැමදාම තිත්ත ඇත්ත කතා කළා. ඒක ජනතාව දන්නවා. හොරකම මැරකමක් කරලා නෙමෙයි. රජයෙන් දුන්නු නීතියානුකූල ගිනි අවිය ළඟ තබාගෙන සිටියේදී ලයිසන් එක රිනියු නොකිරීම හින්දා රන්ජන් රාමනායකව මේ නිලාරින් හරි හොඳයි කිසි අවුලක් නැහැ. ජය වේවා. අත්අඩංගුවට පත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන ආවේ බස්නාහිර දිශාව දකුණු අපරාධ කොට්ටාසය වෙතයි. සෝදිසි වරෙන්තුවක් සමගත පස්සරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවල නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එහිදී මන්ත්‍රී වරප්‍රසාද අනුව ඔහු භාවිත කළ ගිනි අවියෙහි බලපත්‍ර කාල සීමාව ඉක්මවා ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාසය කටයුතු කර තිබෙනවා. මේ වන විට එම ස්ථානයේදී ඔහුගෙන් ඒ සම්බන්ධව සහ තවත් කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවට තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ මෙම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.